අපිට හම්බ වෙනවා මේ විදිහට ප්‍රබල භූමිකම්පාවක් excuse me sir දැන් මම කියන දියකත්ටි ආවන අන්ත ගන්න අටවි පාඩමනේ අපි අටවෙනි බාඩ මේ භාගයක් කළා ඉතුරු කොටස කරන්නේ මම ඒක රෙකෝඩින් එක හරි දාලා තියෙනවා බලන්න එහෙම නැත්නම් भूतटी हर अभी कथाक नवतत् आरंभ अभी कथाक मेन मे रूप कथाक अभी मेक गी सती कथाक रूपसटन बेलवा भूमि कंपा सिद्धन निरंतर दिदास पहालवे सिद्धवेच भूमिकंपावक प्रबल भूमिकंपावक कथाकराक दिदास पहालवे अप्रियल विशिपास्वन दिन सिद्धराती बला नेपाले खत्मांडु अगनुवर तमाई मेन्न मे भूमिकंपाव सिद्धवेलाती भूमिकंपाव सिद्धवेलाती मोन भूतटि माई माश्रित भूतटि पिलिबंद कथाकले मै भूतटि पृथ्वी खबोल सह मुहुद तुला मे खबोले सीमा वन वगैया सीमा वन वगैया मे यूरेशियानु हा इंडियानु भूतटी माई मे सिधुच्च ये भूतटी चलने सातम मे प्रबल भूकंपने सिद्धवेलाती ඊළඟට 1905 1937 ඔන්නෝයේ කාල සීමාවලදී භූතැටි චලනයන් සිද්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට මේ පෘථිවියේ මතු පිට තියෙන ස්තරය අපි දන්නවා පෘථිවි කබල. එතකොට මේ පෘථිවි කබල මේ විදිහට වෙන් වෙලා තියෙනවා. මේ විදිහට වෙන් වෙලා තියෙනවා. ඒ වෙන් වෙච්ච කොටස් වලට කියනවා භූතැටි කියලා. හරිද? මේවට කියනවා භූතැටි කියලා. කොටස් වලට බෙදිලා තියෙනවා. මේවට කියනවා භූතැටි කියලා. එතකොට මේ භූතැටි වල සාපේක්ෂ චලනයන් සිද්ධ වෙනවා. එක භූතැටියක් ළාමේ භූතැටි දෙක අතර සාපේක්ෂ චලනයන් වෙනවා. ඒ චලනයන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි विविध प्रमाण भूकंप भूमिकंप भूतटिवल सिधुन सापेक्ष चलित सापेक्ष चलने सतम मेन मे भूमिकंप गोडक्लावट अतिवे अरे भूमिकंप गोडक्लावट अतिवे ईलंगट अभी भूतटीट कथाकला मनवत्वत् भूतटीय मतगत मलिंकी අපි අයිති වෙන භූතැටි මතකද? ඕස්ට්‍රේලියානු ඉන්දියානු භූතැටි. ඔව්. ඕස්ට්‍රේලියානු භූතයකට දාන්න පුළුවන් දායි. ටියුට් එකද? අද කරන පාඩම අද කරන පාඩම ටියුට් එක නේද? ඔව් සර් ටියුට් එක. අනිත් ටියුට් තියෙනවද කියලා බලන්න මම ටියුට් ටිකක් ඉස්සරහට දැම්මා. මම ආයෙවත් එවන්නම් අරගෙන තියෙන ටියුට් වල ආයෙ print කරන්න එපා. මම ඒ ටියුට් ටික නැවත ගෲප් එකට දාන්නම් ඒවා දත්ත දරුව නැවත ගන්න එපා හරිද මම ඔයාලට එවපුවාමයි නැවත දාන්නේ ඒ නිසා ඒවා දත්ත දරුව හොඳට බලලා චෙක් කරලා විතරක් print out ගන්න හරි ඊළඟට මෙන්න යුරෝපා භූතැටියේ තියෙනවා පිලිපීන භූතැටියේ තියෙනවා අප්‍රිකා භූතැටිය ඕස්ට්‍රේලියානු ඉන්දියානු භූතැටිය ඇන්ටාක්ටිකා භූතැටිය පැසිෆික් භූතැටිය उत्तर अमेरिका भूतटीय दक्षिण अमेरिका भूतटीय मेन मेवा गुडाक जल तुम तम भूतटी मुहूद पतुले तम भूतटी मयम ती नम गोडबी महारायण भूतटी मयम आगे कथाकल हर दी भूतटी एक सापेक्ष चलने वेन्न पुलवा आकार की अभी क्यों मेन मे भूतटी अद्देक भूतटी देखा
මේ භූත ඇටි දෙක චලනය වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වෙන. රූප සටහනේ තියෙනවා භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වෙන. හරිද? ඔයාලට කරලා බලන්න පුළුවන් අත් දෙක මෙහෙම තියාගන්න හැමෝම. හැමෝම අත් දෙක මෙහෙම තියාගෙන මේ තියෙන භූත ඇටි දෙක පළවෙනි අවස්ථාව තමයි මොකද්ද? එකිනෙකින් ඈත් වෙන. දෙපසට යනවා භූත ඇටි කබල කබල තියෙන කොටස් නෙමෙයි මෙහෙම වෙන්නේ පෘථිවි කබල මෙහෙම මේ ඒ භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වෙනවා ඒවා හිමීට සිද්ධ වෙන්නේ මෙහෙම ඈත් වෙනවා ඒ පළවෙනි එක මොකද්ද පළවෙනි එක භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වීමක් සිද්ධ වෙනවා පළවෙනි එක තමයි භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වෙනවා හරිද මේක ඈත් වෙන නිසා ගැඹුරු ආගාදයක් ඇති වෙන්න පුළුවන් මේ භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වීම නිසා භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වීම නිසා ගැඹුරු ආගාදයක් පහළට ඇති වෙන්න පුළුවන් හරිද පළවෙනි ආකාරය මොකද්ද භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වීම එකිනෙකින් ඈත් වීම ගැඹුරු ආගාදයක් ඇති වෙන්න පුළුවන් අනෙක් වර්ගය තමයි එක් භූත ඇටියක් අනෙක් භූත ඇටිය පහළට තෙරපා ඉහළට ගමන් කර. දැන් මෙහෙම තියනවා. වලට පුළුවන් මෙහෙම කර. මෙහෙම උඩට ගන්න. පේනවනේ? අල අත් දෙක මෙහෙම තියාගන්න. මෙහෙම එකක් තෙරපලා එකක් උඩට යනවා. ඔය පේන්නේත් ඒක. එකක් තෙරපගෙන උඩට යනවා. එකක් තෙරපගෙන උඩට යනවා පුතේ. කරන්න. පුතේ දෙක එකක් තෙරපගෙන උඩට යනවා. දෙවෙනි අවස්ථාව තමයි මොකද්ද එක භූත ඇටියක් අනෙක් භූත ඇටිය තෙරපගෙන උඩට යන එක තමයි දෙවෙනි ආකාරයේ භූත ඇටි චලනය වෙන්න පුළුවන් දෙවෙනි ක්‍රම. එතනදී භූ කම්පනයක් ඇති වෙන්න පුළුවන්. එතන ඇති වෙන අර කම්පනය පොළොව මත පිටට එන්න පුළුවන්. ඒක භූමි කම්පාවක් සිද්ධ වෙන්න පුළුවන්. තුන්වෙනි වර්ගයේ තමයි භූත ඇටි දෙක එකිනෙකින් ලිස්සා යන මෙහෙම ලිස්සාය මෙහෙම ලිස්සාය මෙහෙම ලිස්සාය පේනවනේ මෙහෙම ලිස්සාය ඔය තුන්වෙනි වර්ගය භූත ඇටි එකිනෙක මත ලිස්සා යන හරිද තුන්වෙනි වර්ගය තමයි අපි ඔය කතා කරේ භූත ඇටි එකිනෙක මත ලිස්සා යන එතන වර්ග තුනක් අපි කතා කළා භූත ඇටි චලනය වෙන්න පුළුවන් ක්‍රම පළවෙනි එක නැවතත් මං ගත්තොත් භූත ඇටි දෙක දෙපසට යනවා. ගැඹුරු ආගාදයක් ඇති වෙන්න පුළුවන් කියලා. අනිත් ඒ මොකද්ද? භූත ඇටි එකක් තෙරපගෙන අනිත් එක ඉහළ. එක භූත ඇටියක් තෙරපගෙන අනිත් භූත ඇටි ඉහළට යනවා. ඉතින් මේ භූත ඇටි ගැටීමේදී මොකද වෙන්නේ? භූමි කම්පාවක් ඇති වෙන්න පුළුවන්. එක භූත ඇටියක් තෙරපගෙන අනිත් එක ඉහළට යනවා. තුන්වෙනි වර්ගය මොකද්ද? භූත ඇටි එකිනෙක මත ලිස්සා යන භූත ඇටි එකිනෙක මත ලිස්සා යන කලීක තෙරපගෙන උඩට ගියා දැන් එකිනෙක මත මෙහෙම ලිස්සලා යන මේ දෙවෙනි සහ තුන්වෙනි අවස්ථා දෙකේදී භූමි කම්පාවක් ඇති වෙන්න පුළුවන් පැහැදිලිද භූමි භූත ඇටි කොහොමද චලනය වෙන්නේ කියලා excuse me sir ඔව් එකයි දෙකයි ආපහු කියන්න sir පළවෙනි එක භූත ඇටි එකිනෙකින් ඈත් වෙනවා. මෙතන බලන්න භූත ඇටි එකිනෙකින් ඈත් වෙනවා. ඈත් වෙනකම මෙහෙම දෙපසට යනවා. භූත ඇටි දෙක මෙහෙම ඈත් වෙනවා. මෙහෙම ඈත් වෙනවා. ඒක ගැඹුරු ආගාදයක් ඇති වෙන්න පුළුවන් ඒ විදිහට භූත ඇටි චලනේ මේ චලනේ වුණා. දෙවෙනි වර්ගයේ තමයි එක භූත ඇටියක් අනෙක් ඇටිය පහළට තෙරපා ඉහළට යනවා. මෙහෙම තියෙන එක මෙහෙම තෙරපලා උඩට යන්න හද උඩට යන එකක් තෙරපගෙන මෙහෙම ගත්ත මෙහෙම තෙරප මෙහෙම ගමුකො මෙහෙම තෙරපගෙන මෙන්න උඩට යන එක භූත ඇටියක් අනෙක් භූත ඇටිය තෙරපගෙන උඩට යන අන්න එතනදී භූත ඇටිය ඝට්ටනය නිසා භූමි කම්පාවක් ඇති වෙන්න පුළුවන් ඔය දෙවෙනි වර්ගය තුන්වෙනි වර්ගය අපි කිව්වේ භූත ඇටි කලින් උඩට නෙගියේ දැන් මොකද වෙන්නේ මෙහෙම ඉස්සරහට භූත ඇටියක් මොකද එන්නේ එකිනෙක ලිස්සලා යනවා හරිද
දැන් ඔය භූතයට චලනය වීම වෙන්නේ සෙමි එහෙම ලොකුවට සෙමුනොත් එහෙම මේ ලොකුවට මෙහෙම දැන් භූතයට දෙක එකිනෙක ඇතුළත් එහෙම බලාගෙන ඉති ලොකු ගැඹුරු ආගාධයක් ඇති වෙන්න පුළුවන් ඒක වසරකට සෙන්ටිමීටරයක් දෙකක් වගේ පොඩි ප්‍රමාණයක් වෙනවා කියලා තමයි ගණනය කරලා තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක් තමයි සිද්ධ වෙන්නේ හරිද ඊළඟට මං කියවා භූත ඇටි වැඩිපුර කොහෙද තියෙන්නේ භූත ඇටි වැඩිපුර තියෙන්නේ සාගර පතුලේ ගොඩබිමක් තියෙන එකක් අපි ඒක කතා කරන වැඩිපුර තියෙන්නේ සාගර පතුලේ තමයි භූත ඇටි තියෙන්නේ හරිද ඊළඟට භූත ඇටි මායිම් තියෙනවානේ මෙහෙම භූත ඇටි මායිම් ආශ්‍රිතව මේ භූත ඇටි මායිම් ආශ්‍රිතව ගිනි කඳු තියෙන්න පුළුවන් भूतटी मायमाश्रित भूमिकंपावी भूतटी मायमाश्रित भूमिकंपावी सह गिनीन अर ये भूतटी चलने अभ्यंतरे द्रव पाषाण उड़टेन पूर्व उड़टेन पूर्व हर इलाट अभी गोडभीम तीन भूतटी कथाकर गोडबीम सागर पत्ल की मेक तीन गोडबीम मे गोडबीम बला शारूप दिग्गत सीबेदे मेक तीन उत्तर अमेरिका भूतटी सह पैसिफिक भूतटी මේක දෙපැත්තේ තියෙන්නේ උතුරු ඇමරිකා භූතැටියයි පැසිෆික් භූතැටියයි මතකද උතුරු ඇමරිකා මේ තියෙන්නේ උතුරු ඇමරිකා භූතැටිය තියෙනවා පැසිෆික් භූතැටිය තියෙනවා එතන පේනවා උතුරු ඇමරිකා භූතැටිය මේ පැත්තෙන් පැසිෆික් භූතැටිය තියෙනවා එතන පේනවන්නේ මේ දෙපැත්ත හරිද එතකොට සැන් ඇන්ඩ්‍රියාස් විභේදය තමයි අපි ඔය කතා කළේ ගොඩබිම ගොඩබිමක දක්නට ලැබෙන භූතැටි මායි නැත්නම් වැඩිපුර තියෙන සාගර පතුල කිව්වා. එතකොට මේක මේ වසරකට සෙන්ටිමීටර කලින් කොන 1ක් 2ක් වගේ පොඩි ප්‍රමාණයක් කියලා මේක සෙන්ටිමීටර 2.5ක් වගේ එකිනෙක ඇතිලිලා යනවා කියලා තියෙනවා. හරිද? දැන් මේක තියෙන්නේ අපි කියවනේ අපි මේ හිටගෙන ඉන්නේ ද්‍රව තට්ටුවක් උඩ අපිට දැනෙනවද මේක හෙල්ලෙනව නැවක යනවා වගේ අපිට දැන් මේ ඉන්නකොට එහෙම හෙල්ලෙනවද අපි දැන් ඉන්නේ මං කිව්වා ඔයාලට අර ඉස්තර ටික කිව්වොත් ඔයාලා පිළිවෙලින් කියයි අපි ඉන්නේ ද්‍රව තට්ටුවක් උඩ හරිද එතකොට අපි ද්‍රව තට්ටුවක් උඩ හිටියට අපිට දැනෙනවද මේ හෙට මෙහෙට වැනෙනව හරිය නැවක් උඩ නැවක ඉන්නවා වගේ දැනෙනවද දැන් මේ හිටියට ද්‍රවතට්ටුවට තමයි අපි නමුත් අපි නැවගින්නා වගේ නෙමෙයි අපිට මේ භූත ඇටි චලනය වෙන එක ලොකුවට දැනෙන්නේ නැහැ. මේක ලොකුවට දැනෙනවා අර භූත ඇටි මායිම් ආශ්‍රිතව ඉන්න අයට සහ භූමිකම්පා නිතර සිදු වෙනකොට මේ භූත ඇටි වල චලනයන් නිසා තමයි එහෙම වෙන්නේ. හරිද? මේ බලන්න. මම කලින් කියපු කතන්දරේ තමයි මෙතන තියෙන්නේ. පහළති ද්‍රව කොටස මත පාවෙමින් තියෙන්නේ ද්‍රව කොටසේ ඇතිවන චලන හේතුවෙන් තමයි භූත ඇටි චලනය වෙන්නේ රැලි ඇති වෙනවා ඒ ද්‍රව තට්ටුවේ ඒ චලන නිසා තමයි භූත ඇටි චලනය වෙන එක පැහැදිලි ඇති කියලා හිතනවා එතන මෙතන මේ කියන කතන්දරේ පැහැදිලි නැත්තම් කියන්න ආසියර ඇමරිකාවේ පැත්තේ අයිස් තට්ටු ඒ කියන්නේ වතුර හෙලනකොට ඒ අයිස් තට්ටු හෙලන විදිහ භූත ඇටි
අයිස්තට්ටු නම් ඇත්තටම භූත ඇටි සෙලවීම නිසාම නෙමෙයි වෙන්නේ. අයිස්තට්ටු වල චලනය වෙන්නේ මුහුද රැලියනකොට ඒ වගේ චලනයක් අර භූත ඇටි වල තින්නේ. අන්න ඒ වගේ තමයි. අයිස් අර ලොකු කුට්ටි තියෙනවා යටින් වතුර තියෙනවා. එතකොට ඒවත් එහෙට මෙහෙට යනවා පේනවනේ චලනය වෙනවනේ. අන්න ඒ වගේ හා සම්බන්ධව තමයි ඔක පොළොව ඇතුලේ තියෙන ද්‍රව තට්ටුව මත කබොල සහ පිටත ප්‍රාවරණය චලනය වෙන්නේ. ඒ වගේ තමයි. ඒ වගේ අදහසක් අපිට ඒක සංසන්දනය කරන්න පුළුවන්. භූත ඇටි චලනය වෙනවා. දැන් මේ මහද්වීප තව අවුරුදු ගානකින් කොහොම තියෙයිද දන්නේ නැහැ. මොකද භූත ඇටි චලනයන්ගේ නිසා දැන් මේවා කලින් තිබ්බ ඒවා දැන් වෙනස් වෙලා. ඉස්සර තිබ්බ ඒවා දැන් මොකද වෙලා තියෙන්නේ? මේ විදිහට වෙන් වෙලා. සමහරවිට ලංකාවත් අතීතයේ එකතු වෙලා තියෙන්න පුළුවන් කොයි හරි කොටසකට දැන් වෙන් වෙලා. හරිද? එතකොට අපිට තියෙන භූත ඇටි චලන ආදර්ශනය කරන්න කියලා කොටස. දැන් මේක ආදර්ශනය කරන්නේ මෙහෙමයි. දොඩම් කහ පැහැති දොඩම් එළියක් අරගෙන මේක විවිධ හැඩවලට අපි කපනවා. කපන්නේ කොහොමද? පිහියකින් මෙන්න මේ විවිධ හැඩවලට සම්පූර්ණයෙන්ම යාන්ත්‍රණයෙන් මෙහෙම කපනවා. කොහොම කපලා ඉවර වෙලා අපි මේක මෙහෙම දොඩම් ගෙඩිය මෙහෙම තරලෙල්ල හොලවනකොට අර අපිට පේනවා ඒ කැපිච්ච කොටස් වලින් මේවා චලනයන් සිද්ධ වෙනවා. අත් දෙකට මැදි කරලා තද කරනකොට අර චලනය අර මායිම් වෙනස් වෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. ඒ භූත ඇටි චලනයන් තමයි අපි මේ විදිහට ආදර්ශනය කරන්නේ. හරිද? අපිට එහෙම බලන්න පුළුවන්. ඊළඟට සුනාමි අවසානයේදී අපි ආවම සුනාමි රළ හටගත්තේ. සුනාමි රළ ගැන අහලා ඇති. ඒක සුමාත්‍රා දූපත් අසල වෙච්ච භූත ඇටි ගැටීමක් නිසා තමයි ඒ භූමිකම්පාව ඇති වුනේ. ඒකෙන් මොකද වුනේ? විශාල ජල කඳක් ගොඩබිම පැත්තට ආවා. අපිටත් බලපෑවා. එතන සිදුවෙච්ච අධික ශක්තියෙන් තමයි ඒ දේ වුනේ. ප්‍රබල භූමිකම්පාවක් සිද්ධ වුණොත් මුහුදු පතුලේ ඒ ජලය ගොඩබිම පැත්තට එනවා. එතන තරංගයක් එනවා. ජල තරංගයක් එනවා. මොකද එතන ඇති වෙන අධික ශක්තියක්. ඒ ශක්තිය විශාල රළක් ගොඩබිම පැත්තට එනවා. ඇවිල්ලා මේ ලොකු කරදරයක් සිද්ධ කරනවා. හරි. එතකොට දැන් අපි අපේ ටියුට් එකට යමු. අපි ටියුට් එකට ගියේ නැහැ. පැහැදිලිද? අපි ටියුට් එකට යන්න කලින් මම කැමති දරුවෙක්ට වීඩියෝ එක ඔන් කරලා භූත ඇටි චලනය වෙන ආකාර තුන අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් කවුරු හරි ඉදිරිපත් වෙනවද? භූත ඇටි චලනය වෙන විදිය මම අත් දෙක පාවිච්චි කරලා පෙන්නනවා. ඒ විදිහට මතක තියාගන්න පුළුවන් ඔයාලට භූත ඇටි චලනය වෙන විදිය. තරල දෙවෙනි ක්‍රමේ එකක් උඩට එකක් මෙහෙම වැටෙනවා. තුන්වෙනි ක්‍රමේ ලිස්සනවා. එතකොට අන්නේ අදහස ඔලුවට ගත්තරන් ඒක අමතක වෙන්නේ නැහැ. ඒ කියපු විදිහ හරි. භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වෙනවා පළවෙනි අවස්ථාව. දෙවෙනි එකක් තෙරපුමින් එකක් ඉහළට යනවා කිව්වා. තුන්වෙනි අවස්ථාව මෙහෙම තියෙන භූත ඇටි දෙක ලිස්සලා එකිනෙක ලිස්සලා මෙහෙම යනවා. දෙවෙනි අවස්ථාව එකක් තෙරපුමින් එක භූත ඇටියක් උඩට යනවා. ඔන්න ඔය ක්‍රම තුන මතක තියාගන්න. ඔක අඳින්න එන්න පුළුවන්. රූප සටහන් දෙක ඇඳලා පෙන්න, රූප සටහන් ටික ඇඳලා පෙන්වන්න පුළුවන්. සහ ඔය විදිහට මතක තියාගත්තාම ඔයාලට
අවබෝධයක් තියෙනවා භූත ඇති කොහොමද චලනය වෙන්නේ කියලා. භූත ඇති කොහොමද චලනය වෙන්නේ කියලා අවබෝධයක් තියෙනවා. ඔව්. අපිට වාර විභාග අඟහරු වාදයට. ආ එහෙම ඉන්න දරුවෝ ඉන්නවා නම් කියන්න අපි අවසාන පැය භාගෙදී ප්‍රශ්න ටිකක් කතා කරමු. විභාග තිබ්බ දරුවෝ ඉන්නවා, විභාග තිබ්බේ නැති දරුවෝ ඉන්නවා. විද්‍යා පේපර් එක වලට ඉදිරියේදී තියෙනවා නම් ඒක චුට්ටක් chat එකට දාන්න. අවසාන කොටසේදී අවසාන පැය භාගෙදී වගේ පළවෙනි වාරය දාලා අපි කරපු හරි ඒ බහුවර්ණ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න වලට මේ පාඩම කොටසක් වූ මතක් කරගන්න. හරි නේද? එතකොට එහෙමනම් අපි ටියුට් එකට යමු. මෙන්න මෙතන ටියුට් එක තියෙනවා බලන්න. භූතයට චලනය විය හැකි ආකාර කීයක් තිබේද? තුනයිනේ තියෙන්නේ. මෙතන ලියන්න තුනකි කියලා. එම ආකාර රූප සටහන් සහිතව කෙටියෙන් පැහැදිලි කරන්න. මම ඒක නැවත මේ අර ප්‍රසන්ටේෂන් එකේ තිබ්බ ඔයාලගේ පෙළ පොතේ තියෙන රූප ටික පැහැදිලි වෙඳ ගන්න. ඒක තේරුමක් ඇතුව ලස්සනට පැහැදිලි වෙඳ ගන්න. පැන්සලීරි ගොඩක් අඳින්න යන්න එපා. එක පැන්සලීරකින් වෙඳ ගන්න උත්සාහ කරන්න. ප්‍රශ්න අංක 9 පළවෙනි එක මෙහෙම ලියා ගන්න. මේ තියෙන පළවෙනි එක මේ පොඩි අදහසක් තියෙන භූත ඇති දෙක එකිනෙකින් ඈත් වේ. අපලට පේනවා ඇති මෙන්න මේක භූත ඇති දෙක එකිනෙකින් ඈත් වේ. එහෙම දේලා මෙන්න මේ රූපේ ඇඳ ගන්න. භූත ඇති දෙක එකිනෙකින් ඈත් වෙනවා. එතනම මෙන්න මේ කරුණක් සටහන් කරගන්න. ගැඹුරු ආගාදයක් ඇති වෙනවා කිය. ගැඹුරු ආගාදයක් ඇති වෙනවා. මේ රූපේ අඳ ගන්න විභාගෙදිත් අඳින්නේ අඳින්න ආපු අවස්ථා තියෙනවා දෙවෙනි වාරෙදී. එතන මෙන්න මේ රූපය විතරක් අඳින්න පුළුවන් තත්ත්වයට පත් වෙන. ඒක තේරෙනවා සරලයි. අද්දකින් කරලා බලන්න කිව්වා. භූත ඇටි දෙක එකිනෙක ඈත් වෙනවා. පළවෙනි අවස්ථාව උදාහරණ කාට හරි පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. දැන් පළවෙනි අවස්ථාවේදී භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වෙනවා, ගැඹුරු ආගාදයක් ඇති වෙනවා කියලා කිව්වා. පළවෙනි එක හරිනම් කියන්න අපි දෙවෙනි එකට යමු. අපි දෙවෙනි එකට ගියොත් දෙවෙනි එකේදී වෙන්නේ මෙන්න මේ කාරණේ සටහන් කරගන්න. එක් භූත ඇටියක් අනෙක් ඇටිය පහළට තෙරපා ඉහළට ගමන් කරනවා. මෙතන තියෙන්නේ ඒ වගේ animation එකක්. එකක් තෙරපගෙන අනිත් එක ඉහළට යනවා. ඒකෙදි මෙන්න මේ කොටසත් ලියා ගන්න. මෙහිදී භූකම්පනයක් ඇති විය හැකිය.
මෙන්න මේ රූපේ ඇඳලා ඔබ ලියලා මේ මේ කාරණා තියාගන්න මෙහිදී භූ කම්පනය ඇති විය හැකිය හරිද තුන්වෙනි අවස්ථාවට යමුද? දෙකින්ද සර්? දෙකින්ද? හරි. හරි සර්. හරි අපි තුන්වෙනි අවස්ථාවට යමු. තුන්වෙනි අවස්ථාව තමයි මොකද්ද තුන්වෙනි අවස්ථාව? භූතැටි එකිනෙක මත ලිස්සා යන භූතැටි එකිනෙක මත ලිස්සා යන මේ අවස්ථාව දෙකම ලියාගන්න භූකම්පනයක් මෙහිදීත් ඇති වෙන්න පුළුවන් රූපේ පැහැදිලිව ඇඳගන්න හරිද ඊළඟට අපි බැලුවොත් මෙන්න බලන්න ඊළඟ මාතෘකාව වෙන්නේ මොකක්ද තැන්නෙන් රියාසි බේදය මෙන්න මේ කොටස් ටික ටියුට් එකේ තියෙනවා බලන්න මේ කොටස් ටික ටියුට් එකේ තියෙනවා භූත ඇටි චලනය වෙන්නේ ඉතා සෙමින් වසරකට සෙන්ටිමීටර් එකක් දෙකක් පමණ වෙන්නේ බොහෝ මෙයක් භූතැටි පිහිටලා තියෙන්නේ කොහෙද සාගර පතුලේ ඊළඟට ගොඩබිම දැකිය හැකි භූතැටි මායිමක් ගොඩබිම දකින්න පුළුවන් භූතැටි මායිමක් නම් කරන්න කියලා තියෙනවා මොකද්ද හැමෝම කියන්න ගිරිකඳු විපිරීම් නෑ නෑ භූතැටි මායිමක් නම් කරන්න භූතැටි මායිමක් ඇන්ඩ්‍රියාස් විභේදය
ප්‍රශ්නට උත්තරේ වෙන්නේ භූතැටි මායිමක්නේ. ඒකට අපි භූතැටි මායිමක් මෙතන අහලා තියෙනවා. ඒකට උත්තරේ වෙන්නේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. හරිද? ප්‍රශ්න අහලා තියෙන්නේ ගොඩබිම දැකිය හැකි භූතැටි මායිමක් නම් කරන්න. සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. ඒක කොහෙද තියෙන්නේ කියලා අහලා තියෙනවා. කොහෙද ඒක තියෙන්නේ? උතුරු ඇමරිකාවේ තමයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ කියලා අහුවම ලියන්න ඕන. උතුරු ඇමරිකාවේ කියලා. උතුරු ඇමරිකාවේ. තියෙන උතුරු ඇමරිකාවේ. ඊළඟට අහලා තියෙනවා එම මායිම දෙපස පිහිටා ඇති භූතැටි දෙක මොකක්ද? ඒ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ දෙපැත්තේ තියෙන භූතැටි දෙක මොනවද කියලා අහන්න. මොනවද මේ භූතැටි දෙක? උතුරු ඇමරිකාවේ භූතැටි හා පැසිෆික් භූතැටි. හරි. උතුරු ඇමරිකා භූතැටි හා පැසිෆික් භූතැටි. සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ දෙපැත්තේ තියෙන්නේ උතුරු ඇමරිකා භූතැටියයි පැසිෆික් භූතැටියයි. උතුරු ඇමරිකා භූතැටියයි පැසිෆික් භූතැටියයි. දින ගමන් හැමෝම කියන්න මොකද්ද මේ භූතේ මේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ දෙපැත්තේ තියෙන භූතැටි දෙක කියලා? උතුරු ඇමරිකා භූතැටිය සහ පැසිෆික් භූතැටිය. එතකොට ඔය බහුලව ප්‍රශ්න එන්න පුළුවන් තැන්, බහුවර්ණ ප්‍රශ්නවලදී අහන්න පුළුවන් තැන්. උතුරු ඇමරිකාවේ තියෙන සැන් ඇන්ඩ්‍රියාස් විභේදය, ඒක දෙපැත්තේ තියෙනවා උතුරු ඇමරිකා භූතැටිය හා පැසිෆික් භූතැටිය. ඊළඟ ටියුට් එක එතනින් අවසానයි නේද? ටියුට් එක එතනින් අවසන් වුණාට අපි යනවා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. වරදී සතිය වීඩියෝ දෙකකින් දෙන්නේ කරන්න ක්‍රියාකාරකම් දෙකක් එකකින් එකක් මං කරා සර්. අපිට ඉදිරිපත් කරන්න පුළුවන්ද? පෙන්නන්න පුළුවන්ද? කියාවක් තියෙනවද? ඇතින් ලස්සනට හරි ලස්සනනේ. මේක තියෙනවත් අපිට කියන්න පැහැන්න ගොඩක් ලිව්වද? පරිස කියවන්නද? ඒක තවල යන පෘථිවිය සියලුම ජීවී ජීවත් වන කොටසය. එහි ඝනකම ගොඩබිමේ සිට කිලෝමීටර් 35ක් වේ. ගැඹුරු සාගරයේ පතුලේ සිට කිලෝමීටර් 5ක් වේ. කබල සැදී ඇත්තේ පාෂාණ හා පස් එකතු වී. කබලෙහි අඩංගු මූලද්‍රව්‍ය ඔක්සිජන්, ඇලුමිනියම් හා සිලිකන් වේ. අප කබල මත ගොඩනැගිලි ලෝහ සොයා ගැනීම, ඔසිල ඉන්ධන ගැනීමට භෝග වගාව සඳහා භාවිතා කරයි. ස්ථාවරණය යනු පෘථිවිය කබලට යටින් පිහිටි කොටසය. එහි ඝනකම 2900 කිලෝමීටර් වේ. ස්ථාවරණය සැදී ඇත්තේ ද්‍රව පාෂාණ හා ඝන පාෂාණ වලින්ය. ස්ථාවරණයෙහි අඩංගු මූලද්‍රව්‍ය ඔක්සිජන්, සිලිකන්, මැග්නීසියම් හා අයන් වේ. ස්ථාවරණයෙහි ඇති අධික උෂ්ණත්වය නිසා ස්ථාවරණයෙහි පහළ කොටස ද්‍රව පාෂාණ වලින් සැදී ඇත. හරය පෘථිවිය ඇතුළතින්ම පිහිටි කොටසයි. එහි ඝනකම කිලෝමීටර් 3500ක් වේ. මෙහි සංයුතයට අයන් හා ද්‍රව වූ අයන් හා ද්‍රව වූ නිකල් අයත් වේ. හරයේ අඩංගු මූලද්‍රව්‍ය අයන් හා නිකල් වේ. හරයේ ඇතුළත කොටස අධික පීඩනය නිසා ඝන තත්ත්වයේ පවතී. උෂ්ණත්වය 4400ක් 5000ක් අතර පවතී. එතකොට මේ විදිහට ඒක ලස්සනට හදලා තියෙනවා. ඒක ෆොටෝ එකක් ගෲප් එකටත් දාන්න. හරිද? එතකොට ඒක ඉස්කෝලෙටත් පාවිච්චි කරන්න පුළුවන්.
හොඳයි. එහෙම කරපු දරුවෝ ඉන්නවා නම් කියන්න. අපි ප්‍රශ්න කීපයක් මම ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න වලට උත්තර මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නට උත්තර මේකේ ලකුණු කරන්න. හරිද? එහෙනම් අපි මේ වැඩේ කරමු. ප්‍රශ්න උත්තර මේක ලකුණු කරන්න වල කොහෙවත් ලියන්න යන්න අවශ්‍ය නැහැ. පළවෙනි එක විතරක් කරන්න. අපි එකින් එක බලමු. භූවිද්‍යාඥයන්ට පෘථිවිය ඇතුළත පිළිබඳ වැඩියෙන්ම තොරතුරු ලැබෙන්නේ කුමක් අධ්‍යයනය කිරීමෙන්ද? භූකම්පන මල්ලගේ කිව්වා ලකුණු කරනවා. අපි බලමු හරිද කියලා. එමුම් බලන්න. වැඩියෙන්ම තොරතුරු හම්බෙන්නේ භූකම්පන. කොළඹ. වෙනත් උත්තර තියෙනවා කියලා බලන්න. උත්තර දෙකක් ඉදිරිපත් වෙනවා. හරි උත්තරේ මෙතෙන්ට භූකම්පන කියන එක. හරි, අපේ රටේ භූකම්පන මානයක් කොහෙද තියේ? පල්ලේ කැලේ. අපි එදා කිව්වා මතක ඇති, පල්ලේ කැලේ ප්‍රදේශයේ තමයි භූකම්පන මානයක් තියේ. පෘථිවි කබලෙහි බහුලවම තියෙන මූලද්‍රව්‍ය මොනවද? කියන්න බලන්න. පෘථිවි කබලෙහි වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය. ඔක්සිජන් සහ සිලිකන්. එතන අර දුව ඉදිරිපත් කරන කොටත් ඒක ඔයාලට හඳුනා ගන්න පුළුවන් වුණා. ඔක්සිජන් සහ සිලික තමයි නිවැරදි උත්තරේ. හරිද? ඔව, අමතක වෙන්න පුළුවන් ටක් ගාලා. අමතක වුණොත් කොමිවර. ඊළඟට පෘථිවියේ ස්තර අතරින් වැඩිම උෂ්ණත්වයක් පවතින්නේ මොන ස්තරයේද? ඒ උෂ්ණත්වය කොච්චරක්ද? පන්දහතරක ඉදිරිපත් කළානේ. ඒකට අහගෙන හිටියනම් ඒත් මතක් කරගන්න පුළුවන්. ඔයාලා ඒක බලාගත්තොත්, ඒක ඉදිරිපත් කෙරුවොත් ඒක මතක හිටන බය වෙන දෙයක් නැහැ. හරය තමයි නිවැරදි උත්තරය. අපි ඊළඟ ප්‍රශ්නයට ගියොත්, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් ජීවීන්ගේ පැවැත්මට සුදුසු ග්‍රහලෝකය පෘථිවියනේ. ඒක කතා දෙකක් නැහැනේ. පෘථිවිය තමයි නිවැරදි උත්තරේ බවට පත් වේ. පෘථිවිය තමයි නිවැරදි උත්තරේ බවට පත් වේ. හරි, අපි යමු ඊළඟ අවස්ථාවට. මේ බලන්න, මේ ටික කළොත් ඔයාලට ප්‍රශ්න ටික හොඳට පුළුවන් වෙනවා. දැන් අපි මේක කිව්වා විතරයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 4400ත් 5000ත් අතර පවතින්නේ කුමන කොටසේද කියලා අහනවා. ඔය ටික පුදු එකම ප්‍රශ්න දිගටම පුරුදු වුණාම මේක අමතක වෙන්නේ නිකම් මතක හිටිනවා. හරිද? පෘථිවි හරේ තමයි උත්තරේ. හරේ. සැන් ඇන්ඩ්‍රියාස් විභේදය, මෙතෙන්ට වන විභේදය කියලා. සැන් ඇන්ඩ්‍රියාස් විභේදය
නම්මු භූත ඇති මායිම පිහිටා ඇත්තේ උතුරු ඇමරිකාවේ. හරි, දැන් ඔයාලට මේක හුරුවක් ඇති වෙයි, නමුත් අමතක වෙන්න ඉඩ කඩ තියෙනවා. නිසා බලන්න හොඳට තේරුම් ගන්න. පෘථිවි කබලෙහි සෑදී ඇති වැඩිපුරම ඇති මූලද්‍රව්‍ය තුනක් තිබ්බනේ, මතකයිනේ තුනක්. මොකක්ද ඒ තුන? ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම්. වෙරි ගුඩ්. ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම්. ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම්. හරි. පෘථිවි හරේ බහුලව ඇති ද්‍රව්‍ය මොනවද? පෘථිවි සිලිකන්, අයන්. සිලිකන් නෙමේ පෘථිවි හරය. ද්‍රව වූ අයන් සහ නිකල්, ද්‍රව වූ අයන් සහ නිකල් තමයි වැඩිපුරම තියෙන්නේ. ද්‍රව වූ අයන් සහ නිකල්. ඉතින් ජීවීන්ගේ පැවැත්මට සුදුසුම ග්‍රහලෝකේ නැවත පෘථිවිය. නැවතත් අපිට හම්බ වෙනවා උත්තරේ පෘථිවිය. පැහැදිලිනේ. ඉතින් ලේසි ප්‍රශ්න තියෙනවා, අමාරු ප්‍රශ්න තියෙනවා. අමතක වෙන්න පුළුවන් ඒවා තියෙනවා, ඒ නිසා මතක තියාගන්න. හරි. ඊළඟට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නය. ඔයාලට පුළුවන්ද ඔය ටියුට් එකේ අවසාන පිටුව හිස් නේද නැද්ද? හිස්ස. හිස්සි. හරි. ඒකේ මෙන්න මෙහෙම කරන්න. මම මේක පොඩි වෙලාවක් දෙන්නම් උත්තර ලකුණු කරන්න. මේ මෙතන ප්‍රශ්න ටිකක් තියෙනවා. ප්‍රශ්න ලියන්න එපා. හරිද? ප්‍රශ්න ලියන්න එපා. ප්‍රශ්න අංක විතරක් ලියලා උත්තර ටික ලියන්න. ඒකට ලකුණු දෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට මම ලකුණු දෙන්න. හරිද? ඒ නිසා මේකේ උත්තර ටික ටියුට් එකේ අවසාන පිටුවේ හිස් පිටුවක් ඇති. ඒකේ ලියන්න. හරිද? පටන් ගත්තද? ඔව් සර්. මේ ප්‍රශ්න පහට උත්තර ලියන්න එක ලකුණු දෙන රටාවක් තියෙනවා. ඒ අනුව මම ලකුණු දෙන්නම්. ඉලෙවර් නම් රයිසෑන් කරන්න. අමතක වෙච්ච මොන හරි තියෙනවා නම් ඕවා අහන්නත් පුළුවන්. සද්ද නැතු ඉන්න එපා. මොනවාරි විෂය කරුණක අමතක වීමක් තියෙනවා නම් මේ ගන්න පාඩමේ බලන්න. විභාගයේ තිබ්බනම් ලැබිච්ච ලකුණු ගෲප් එකට දාන්න. දැන් අපේ විභාගසෙ බ්‍රහස්පතින්ද තිබ්බා. ලකුණු හම්බුණාද? තාම නැහැ සර්. මේ ගිය ප්‍රහස්පතින්ද තිබ්බේ. පොඩ්ඩක් අමාරුයි. හා, අපි බලමු ලකුණු කොහමද කියලා. මේ අමාරු උනේ මොන ප්‍රශ්නද කියලා කියන්න. එතකොට අපිට ඒක ස්ථිති විද්‍යුත් ආරක්ෂණ වලින් අකුණු හදන විදිහ.
लियले वराई सर आज दारु तुमने ने लियले वराई रिसेंट कर लेती है ना आ इंकरा मिक्रो दारु फास्ट ने के लग रहा है हम तो क्या आगे ना पता है बैलू अटकामाक में है बाल उत्तर है ना हाँ सर लियागन बैरिवेच दारु मेतने बलागन लियागन පළවෙනි ප්‍රශ්නය ABCD මේ ලකුණු ටිකත් ඔයාලට දාගන්න පුළුවන් බලන්න A කියන්නේ මොකද්ද කබල B කියන්නේ ප්‍රාවරණය C කියන්නේ පිටතහරේ D කියන්නේ ඇතුළතහරේ ඔව් දැන් අර මේක පෙළපොතේ තියෙන රූප සටහන ඇසුරින් තියෙන්නේ රෝගම් විභාගයට ආවොත් ඕවා තමයි ඔය දීලා තියෙන්නේ අපි ප්‍රාවරණයේ කොටස් දෙකකට බෙදාගත්තට ඒක මේ රූප සටහනේ ඒක එහෙම දාලා නැහැ. මේ නිසා ඒකට රැවටෙන්න එපා. මේකේ තියෙන්නේ මේ පෙළ පොතේ තියෙන රූප සටහන. A කියන්නේ කබල, B ප්‍රාවරණය,
පිටත හරය ඇතුළත හරය. ලකුණු හතරක් හම්බෙනවා මේ උත්තර හතරම හරිනම් මේ ලැබෙන ලකුණු ප්‍රමාණයත් මේ විදිහටම දාගන්න. හරිද? ලකුණු ලැබෙන ප්‍රමාණයත් ඔය විදිහටම දාගන්න. හරිද? නැත්තන් ලියාගන්න. කබල ප්‍රාවරණය පිටත හරය ඇතුළත හරය. හරි සර්, ලියාගත්තා. ඊළඟට අපි යමු. එහෙමනම් භූවිද්‍යාඥයෙ මේකත් දේශි උත්තරයක්. භූකම්පන පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් තමයි වැඩිපුරම දැන් අපිට ඒක අමතක වෙන්න බෑ. අපි අවස්ථා කීපයකදී ඔය උත්තරේ දුන්නා. භූකම්පන පිළිබඳව අධ්‍යයනය කිරීම මගින් තමයි විද්‍යාඥයෝ පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව වැඩියෙන්ම තොරතුරු ලබා ගැනීමක් කරන්න. භූකම්පන පිළිබඳව අධ්‍යයනය කර. හරිද? හරි සර්. අපි ඊළඟට ගියොත් මෙන්න ඒකට ලකුණු කීයද? ලකුණු එකයි දීලා තියෙන්නේ බලන්න. මෙතනින් මම වම් පැත්ත දකුණු පැත්තෙන් දාලා තියෙන ලකුණු එකක්. පෘථිවි අභ්‍යන්තරයේ බෙදී යගේ ප්‍රධාන ප්‍රදේශ තුන. කබල ප්‍රාවරණය හරි. දැන් ඔක අර ප්‍රශ්නෙටත් අපි අරන් තියෙනවනේ. කබල ප්‍රාවරණය හරි. මේ විදිහට තමයි ඔක තියෙන්නේ. කබල ප්‍රාවරණය හරි. උච්චාරණය කරන්න එතකොට මතක හිටිනවා. කබල ප්‍රාවරණය හරි. ලකුණු තුනක් ඒකට වෙන් කරලා තියෙනවා. ලකුණු තුනක් වෙන් කරලා තියෙනවා. කබල ප්‍රාවරණය හරි. හරිනේ. ඊළඟට බලන්න මේ භූකම්පා පිළිබඳව තොරතුරු ලබා ගන්න මොන උපකරණය මගින්ද? භූකම්පන මාන. ලකුණු හම්බෙනවා එකක්. භූකම්පන මානේ ලකුණු එකක් ඒකට දීලා තියෙනවා. ඊළඟට පෘථිවියේ සියලුම ජීවීන් ජීවත් වන කොටස කබල. කබල පෘථිවි කබල ලකුණු එකයි. ලකුණු එකයි. තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු කීයද? තුන්වෙනි එක අපෙන් අහලා තියෙන්නේ ලකුණු තුනයි. හරි සර්, thank you. ලකුණු ඔක්කොම කීයක් තියෙනවද? සර් තුන්වෙනි එකට ලකුණු තුනයි. එතකොට සර් හතරවෙනි එකට ලකුණු හතරයිද? හතරවෙනි එකට ලකුණු එකයි. පළවෙනි එකට 10යි සර්. 10ෙන් 10යි. 10ෙන් 10යි සර්. පළවෙනි එකට ලකුණු හතරක් හම්බෙනවා. ලකුණු 10ක් මේකට වෙන් වෙලා තියෙනවා. අරට මතකයේ හොඳින් තියෙනවා නම් ලකුණු 10ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දහයෙන් දහයක් ගත්තේ කවුද? ලේසි. පස්වෙනි එකට ලකුණු කීයද සර්? පස්වෙනි එකට ලකුණු එකයි නේද? දැන් අහලා තිබ්බ ප්‍රශ්නය පස්වෙනි එක පෘථිවියේ සියලුම ජීවීන් ජීවත් වන කොටස පෘථිවි කබල ලකුණු එකයි. හරිද? හරි සර්. එතකොට බලන්න මේකේ තව කොටසක් තියෙනවා. මම මේක රටක චැට් එකට දාන්න පුළුවන් ලකුණු දානවා. මෙන්න මේ ප්‍රශ්නය මම එවන්නම් ගෲප් එකට. මේක උත්තර ලියලා තියන්න. අපි ඒක ඊළඟ සතියේ කතා කරලා යම් කතා කරලා ඔයාලගේ ලකුණු දානවා. මට පේනවා ලකුණු 9යි 8යි 10යි 10යි 9යි කොහොම ලකුණු ටිකක් තියෙනවා. හරි, 10යි. මෙතනින් පසුව යනවා පළවෙනි වාරයේ මතක් කරගන්න. මොකද දරුවෝ කීප දෙනෙක් ඉන්නවා පළවෙනි වාරයේ විභාගෙට සූදානම් වෙලා. ඒ නිසා අපි බලමු පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍රයක. මම බලාපොරොත්තු වෙනවා පළවෙනි කොටස
ගැන කතා කරන්න. අපි කතා කරපු ප්‍රශ්න පත්‍ර ගොඩක් තියෙනවා. මම ඒවා නැවත අරගන්න. සේනාති මේ රූපය පැහැදිලි ඇති නමුත් අපි බලමු මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්න හරිද විභාගේ තියෙන දරුවෝ බොහොම හරි උත්තර ලකුණු කරන්න උත්සාහ කරන්න විභාග ඉවර දරුවන්ටත් මේක උදව් වෙනවා මොකද දෙවෙනි වාරට එනකොට තුන්වෙනි වාරට එනකොට මේ ඔක්කොම එකට එන්නේ ඔතේ කමත වෙලා තිබ්බොත් පළවෙනි වාරේ අමතක වෙලා තිබ්බොත් ඔක්කොම ඉවර නම් භූගත කඳක් තියෙන ශාකේ හොයාගත්තොත් මොකද්ද භූගත කඳක් තියෙන්නේ කියලා බැලුවොත් අර්ථාපල් 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 එතකොට බලන්න ඔයාලගේ උත්තර ඔයාලා හිතන උත්තර හරිද කියලා අර්ථාපල් තමයි නිවැරදි උත්තරේ අර්ථාපල් තමයි නිවැරදි උත්තරේ බතල රාබු කැරට් කියන්නේ මොනවද බතල රාබු කැරට් කියන්නේ මොනවද සංචිත මුල් මේකෙන් මුදුන් මුල් වෙන්නේ මොනවද මුදුන් මුලේ ආහාර දන්පත් වෙච්ච අවස්ථා මොනවද රාබු සහ කැරට් බතල කියන්නේ පාර්ශවික මුලක් මොනව ආපුරුදු වෙන්න ඊළඟට මෙන්න මේ රූප ටික අඳුරනවාද පළවෙනි රූපේ තියෙන්නේ මොකද්ද හොර දෙවෙනි රූපේ තියෙන්නේ නාදකරණ තුන්වෙනි එක මොකක් වෙන්න පුළුවන් කොට්ටම්බ බලමු දෙවෙනි තුන්වෙනි රූපේ සර් අවර්ද එනේ කොට්ටම්බ තියෙන්නේ කොට්ටම්බ සුළඟ සතුන් ජලය මේක සුළඟ මේක සතුන් මේක ජලය මේක සතුන් මගිනුත් යන අවස්ථාදී නමුත් අර කෙඳි ව්‍යුහ නිසා අපි ඒක ජලය කියන පැත්තට දාමු සුලඟ සතුන් ජලය වගේ තමයි නිවැරදි උත්තරේ මේ බලන්න අමාරු පාඩමක් කියලා අපිට හිතෙන නමුත් ලොකු අමාරුවක් නැහැ නමුත් අමාරු කොටස් තියෙනවා ඉලෙක්ට්‍රෝන ඕවා මේවානේ තියෙන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් උපාංග දාරිත්‍රකය අංක 4 තමයි නිවැරදි උත්තරය දාරිත්‍රකය එක සම්මත සංකේතයේ මතකයන් එක සමාන උසින්දෙන ඉතිගැලි දෙකක් එහෙම තියෙනවා දාරිත්‍රකය පැහැදිලිනේ දාරිත්‍රකය මේ තියෙන්නේ මොකද්ද මේ උත්තර වලින් ගැලපෙන උත්තරය සංකීර්ණ පත්‍රය පරණ පත්‍රය මේ තියෙන්නේ මොනවද මේ ශාක පත්‍රේ මොකක් කියලාද හිතන්නේ හොඳට බලන්න තෙල් පැපල් වගේ තියෙනවා අපිට තෙල් කියලා හිතෙන්නත් පුළුවන් පැපල් ශාක පත්‍රයක් උත්තර කීපයකට දැන් යොමු වෙලා තියෙනවා ඒක උත්තරයක් නෙමෙයි උත්තර දෙකකට අවධානය දීලා තියෙනවා මේ උත්තර දෙක හරි වැරදිද කියලා බලන්න පුළුවන්. එතකොට මේ උත්තර දෙකෙන් අපි එක වැඩසටහනක් කරනවා බලනවත් දන්නේ.
මොකද්ද මේ දවස්වල යන්නේ මේ දා සෙන්සුරා දෙවිද අතහමාට යන්නේ දැන් 5 මිලි ඩ්‍රොප් අනාර දැන් අපි මේ අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ එතකොට මේ ප්‍රශ්නේක සල්ලි සල්ලි අපි ඒක සල්ලි කියන එක පැත්තකින් දෙමු කොහොම හරි මේ ප්‍රශ්න හතරට මේ ප්‍රශ්න හතරෙන් හරි උත්තරේ මුදල් රඳවා ගන්න එමත් ලකුණු රඳවා ගන්න මොකද්ද උත්තරය මෙන්න මේකයි උත්තරය මොකද්ද උත්තරය මේක සරල පත්‍රයක් කියන එකට මුදල් තිබ්බා ඒ මුදල් තිබුණා අනිත් ඔක්කොම මොකද වෙන්නේ ඩ්‍රොප් වෙනවා හරි අපි යනවා ඊළඟ මේක සරල පත්‍රයක් හරිද මේක මේ සංයුක්ත සහ සරල පත්‍ර කියන එක හඳුනා ගන්න තමයි මේක ගන්න මෙතන පත්‍ර තලයේ සම්පූර්ණයෙන් බෙදිලා නැති නිසා අපි මේක සරල පත්‍රයක් කියලා කියනවා පත්‍ර තලයේ සම්පූර්ණයෙන්ම බෙදිලා නම් මෙන්න මේ වගේ අපි ඒවට කියනවා සංයුක්ත පත්‍ර කියලා හරිද සීඹලා වල කරපිංචල එහෙම තියෙන මේවා සංයුක්ත පත්‍ර මේවා සරල පත්‍ර හරි දැන් මුදල් සම්පත් කරන්න තියෙන්නේ මුදල් කියන හරිද මන් කොහොම හරි අලගේ ලකුණු උපයා ගන්න බලට දැන් තියෙනවා අවස්ථා හතරක් පස්වෙනි ප්‍රශ්නය අවස්ථා හතරෙන් මොකේටද අලගේ අවස්ථාව දෙන්නේ තියන්න තියෙන මොනවද සල්ලි තැන්පත් කරන්න තියෙන මොන උත්තරේ උඩින්ද හොඳට කල්පනා කරන්න ඩ්‍රොප් වෙනවද රඳව ගන්නවද කියලා බලන්න වෙලාව කොච්චරද හම්බෙන්නේ හතර තිහයි මීරා වලට උත්තරයක් තියෙනවා අකුරු ඔයාලට මේක ලකුණු කරන්න පුළුවන් නේ ඔන්න ඔයාලගේ මේවා ටික මුදල් ටික තියෙනවා දෙවෙනි උත්තරේට අර දෙන්නෙක් කියලා තියෙනවා අනිතාරු තවරුවේ පැණි වල ජලය තියෙනවා පැණි හදන්නේ ජලය සම්පූර්ණයෙන් නෙමෙයි ජලය අඩක් වාෂ්ප කරලා උක් යුෂකේපා මෙතන ජලයත් එක්ක මිශ්‍රලා තියෙන මීරා කියන්නේ ගෙලින්ම අපි ගන්න එක ඒකේ ජලය අයින් කරන්න ඕන අයින් කළා තමයි පැණි හෝ හකුරු හදන්නේ අකුරු තමයි ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප කරලා ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප කරලා හදන එක තමයි හකුරු ඒ නිසා හකුරු වලට තිබ්බයට මොනවද මුදල් පියා ගන්න පුළුවන් හරි ඉන්නේ මෙන්න මේ ප්‍රශ්න හයවෙනි ප්‍රශ්නේ විනාකිරි ලඩංගු රසායනික ද්‍රව්‍ය කුමක් ඇසිටික් අම්ලය උත්තර ලකුණු වෙනවා බලන්න වැඩි දුර යන්න අවශ්‍ය නැහැ ඇසිටික් අම්ලය තනුක කරලා තමයි විනාකිරි හදන්නේ එහෙනම් ඒකෙනුත් ජයග්‍රහණය කරනවා ඇසිටික් අම්ලය දැන් ලොකු කොටු ඇතුලේ නයිට්‍රික් අම්ලයක් තියෙනවා අපිට මොකද්ද ගන්න වෙන්නේ ඇසිටික් අම්ලය කියන එක තමයි නිවැරදි උත්තරේ විනාකිරි වල තියෙන ඇසිටික් අම්ලය. හරිද? ඔයාලා ඔය කොටස් ටික මතක් කරගන්න. අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. හරිද? පලිනාර විභාගෙට සූදානම් වෙන අයට ඔයා මතක් කරගන්න. ද්‍රාවක ගුණය. ඉතින්
තියෙනවා ද්‍රාවක ගුණය කියලා අතර දෙකකට ගිහිල්ලා තියෙනවා ද්‍රාවක ගුණයද අද්ද ශාක වලට ඛනිජ ලවණ උරා ගන්න නම් ඛනිජ ලවණ උරා ගන්න නම් මේ ඛනිජ ලවණ මොනවා වෙන්න ඕනද ජලයේ දිය වෙන්න ඕන ජලයේ දිය වෙන ගුණාංගයට අපි කියන්නේ මොකක්ද ජලයේ ද්‍රාවක ගුණය අංක 3 තමයි නිවැරදි උත්තරේ දැන් මේ තියෙන්නේ අර අමාරු පාඩමේ තව ප්‍රශ්නයක් ලෝම රෙද්දෙන් පිරිමදින ලද එබනයිට් දණ්ඩක් හා ඕක සම්මතයක්නේ දැන් මේක මතක තියාගන්න අමතක වෙන්න දෙන්න එපා බෝඩ් පිටිකා පිටි හරි අලවල තියාගන්න කිසිවක් සිදු නොවේ උත්තරයක් ලකුණු වෙනවා කිසිවක් සිදු නොවේ කියලා අපි බලමු මේක මොකද්ද වෙන්නේ කියලා එතකොට මෙන්න මේව දෙයක් වෙනවා ඕක අමාරු පාඩමක්නේ ඒ නිසා බලමු මම පොඩ්ඩක් තිරය අයින් කරනවා මෙන්න බලන්න මෙන්න මෙහෙම දණ්ඩක් තියෙනවා මෙහෙම ලෝම රෙද්දක් තියෙනවා ලෝම රෙද්දෙන් එබනයිට් පිරිමැද්දොත් ඔයාලට මතක ඇති කියලා හිතනවා එබනයිට් වලට ලැබෙනවා ආරෝපණයක් මොකක්ද ඒ ආරෝපණය රින රින ආරෝපණය හැමෝට මතකයිනේ ඒක ලෝම රෙද්දට ලැබෙන්න ඕන එහෙනම් මොන ආරෝපණයක්ද ඒක මෙතනදී අහන්නේ නැහැ එබනයිට් රින වුණා නා ධන ධන ආරෝපණය ධන ධන ආරෝපණය දැන් මට කියන්න ඇයි එබනයිට් රින වුණේ ඇයි ලෝම රෙද්ද ධන වුණේ කියලා කාටද කියන්න පුළුවන් ඇයි එබනයිට් රින වුණේ ඇයි එබනයිට් මේ රින වුණේ ඇවි ලෝම ධන වුණේ කාටද කියන්න පුළුවන් හැම් ලෝම රෙද්දේ එබන දණ්ඩේ ධන ඍණ සම්මානව තියෙනවා ඒව ඇතිලීමෙන් ඍණ ආරෝපණය එහාට මෙහාට යද්දි ඒවෙන් ධන ආරෝපණ ඉතුරු වෙන එක ධන ආරෝපණ ඍණ ආරෝපණ වැඩියෙන් තියෙන එක ඍණ ආරෝපණ එතන උත්සාහයක් ගත්තා වුණත් උත්සාහයක් ගත්තා වුණත් එක තව එකතු වෙන්න දේවල් ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා හරිද උත්සාහය හොඳයි නමුත් ඒකට එකතු වෙන්න නම් ප්‍රබල කරුණු ටිකක් තියෙනවා ඒ කරුණු ටික එකට එකතුුනේ නැහැ අපි ඒ ටික එකතු කරගමු දැන් කාටද තව උත්සාහ කරන්න පුළුවන් ඇයි ලෝම රෙද්දා ලෝම රෙද්දකින් එබනයිට් පිරිමදිනකොට ලෝම රෙද්ද ධන වුණේ ඇයි එබනයිට් ඍණ වුණේ ඇයි දාගන්න බැරිද මොක අපි මේ දවස්වල හොඳටම කළා වල උත්තර දුන්නා කිව්වා වල පැහැදිලි කළා නමුත් දැන් ස්ටක් වෙලා ඉර වෙලා මාරුණත් ඔක පාඩම කරන කාලේ ඇයි කින්ද මන්ද කියලා කිව්වා නමුත් දැන් අපි ස්ටක් වෙලා කාටද කියන්න පුළුවන් තව පොඩි වෙලාවක් දෙන්න මතකයෙන් කියන්න මතක නැත්තම් නැවත මතකේ අලුත් කරගන්න වෙනවා කදරුවෙක් උත්සාහ කළා එමුනම් මම මේක පැහැදිලි කරන්න හරිද අර කිව්වා වගේම මේක දන් ඍණ සමානව තියෙනවා කිව්වනේ ඒක හරි ලෝම වලත් දන් ඍණ සමානව තියෙනවා එබනයිට් වලත් දන් ඍණ සමානව තියෙනවා ඔය දන් ඍණ කියලා කියන්නේ මොනවද ධන කියලා කියන්නේ මොනවද කියලා මම පොඩ්ඩක් මතක් කරන්නම් ධන කියන්නේ මේව හැදිලා තියෙන මොනවා වලින්ද පරමාණු වලින් ඒ පරමාණු වල තියෙන ධන කට්ටියක් ඉන්නවා
යාලට කිව්ව නම මොකද්ද? ප්‍රෝටෝන. ප්‍රෝටෝන. ඔක ඉන්න රින කට්ටියක්. නියුට්‍රෝන. නියුට්‍රෝන නෙමෙයි. ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන රින කවුද? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන. මතක් කරගන්න ඉලෙක්ට්‍රෝ. ඉලෙක්ට්‍රෝ. එතකොට දැන් මෙයාල සමානව ඉන්නවා. මෙයාල සමානව ඉන්නවා දැන් පිරිමදිනවා. පිරිමදිනකොට එක තැනක ඉඳලා එක තැනකට එක්කෙනෙක් ඉඳලා තව කෙනෙක්ට යනවා. ඔය දෙන්නගේ එක්කෙනෙක් අනිත් එක්කෙනාට යන්න බෑ කොහෙවත්. යන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන. යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට පමණයි. හරි මම නැවත මතක් කරා. ඉලෙක්ට්‍රෝන වල විතරයි යන්න පුළුවන්. මේ පිරිමදිනකොට ඉලෙක්ට්‍රෝන යනවා. ඉලෙක්ට්‍රෝන ගියා නම් මම මෙහෙම කියන්න. A ඉන්නවා, B ඉන්නවා, මේ දෙන්න පිරිමදිනවා. A ගේ ඉඳලා ඉලෙක්ට්‍රෝන යනවා කවුරු වෙතටද? B වෙතට. A ගේ ඉඳලා B වෙතට ඉලෙක්ට්‍රෝන යනවා. ඉලෙක්ට්‍රෝන ගන්න කවුද දැන්? B ඉලෙක්ට්‍රෝන ගැනීම නිසා B-ට ලැබෙනවා ආරෝපණයක්. මොන ආරෝපණයක්ද? ධන ආරෝපණය. ඉලෙක්ට්‍රෝන ධන ආරෝපණය. ඍණ ආරෝපණය. ඉලෙක්ට්‍රෝන ආරෝපණේ ඍණ. එයාව ගත්ත කියන්නේ ඍණ ආරෝපණයක් ලැබුණා. එතකොට A-ගෙන් ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. A-ගෙන් ඉලෙක්ට්‍රෝන අඩු වීම නිසා එයාට මතුවෙන එයාගේ වැඩිපුර ධන ආරෝපණය. ටියුට් එකේ මම ලිව්ව වගන්තියක්. ඒ වගන්තිය මතක් කරගන්න. මෙච්චර ලොකු කතන්දර ඕනේ නැහැ. පිරිමැද්දාම එක්කෙනෙක් ඉඳලා තව කෙනෙක් ඉලෙක්ට්‍රෝන ගියා නම් දැන් අලුතේ ඉලෙක්ට්‍රෝන ආවේ කාටද? එයා ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝන දුන්නේ කවුද? එයා ධන වෙනවා. එතකොට මෙතන ඍණ වෙලා තියෙන එබනයිට් ධන වෙලා තියෙන ලෝම. එතකොට එබනයිට් වලට ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා කාගෙන්ද ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා තියෙන්නේ? ලෝමරෙදි කැබැල්ලෙන්. ලෝමරෙදි කැබැල්ලෙන් එබනයිට් වලට ලෝමරෙදි කැබැල්ලෙන් එබනයිට් වලට ඉලෙක්ට්‍රෝන පැමිණි නිසා ලෝම වල ඉලෙක්ට්‍රෝන අඩු වෙච්ච හින්දා ලෝම ධන වෙනවා. එබනයිට් ඉලෙක්ට්‍රෝන ගත්ත හින්දා එබනයිට් ඍණ වෙනවා. ඕක එක කාරණයක්. අනිත් එක තමයි අපි ගන්නවා සේදරෙදි කැබැල්ලක්. සේදරෙදි කැබැල්ලක් අරගෙන ඕකත් එක්ක පිරිමදිනවා. මොනවද? වීදුරු දණ්ඩ. එතකොට වීදුරු දණ්ඩට ලැබෙනවා ධන ආරෝපණයක්. සේදරෙදි කැබැල්ලට ලැබෙනවා ඍණ ආරෝපණය. එතන සිදුවීම පැහැදිලි කරන්නේ කොහොමද? කාගින්දල කාටද ඉලෙක්ට්‍රෝන ගියේ? කාගින්දල කාටද ඉලෙක්ට්‍රෝන ගියේ? වීදුරු දණ්ඩ ඉඳලා ඉලෙක්ට්‍රෝන යනවා සේදරෙදි කැබැල්ලට. වීදුරු වල ඉඳලා එබනයිට් වලට, සෝරි, වීදුරු වල ඉඳලා සේදරෙදි වලට ඉලෙක්ට්‍රෝන යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන දැන් ගන්න සේද, සේද ඉලෙක්ට්‍රෝන ගත්තින්ද සේද ඍණ වෙනවා. වීදුරු වලින් ඉලෙක්ට්‍රෝන අයින් වෙච්ච හින්දා වීදුරු වලට ලැබෙනවා ධන ආරෝපණය. වීදුරු ධන වෙන්නේ ඇයි? එයාගේ ඉලෙක්ට්‍රෝන අයින් වෙච්ච හින්දා. වීදුරු ධන වෙන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන අයින් වෙච්ච හින්දා. රෝය සංසිද්ධිය පැහැදිලි කරගන්න. දැන් කොහොම පිරිමැද්ද? මම මේක මකනවා. කොහොම පිරිමැද්ද? එබනයිට් සහ වීදුරු ලං කරපුවාම ලැබෙන නිරීක්ෂණය මොකද්ද? එබනයිට් කියන්නේ ඍණ, වීදුරු කියන්නේ ධන. ඉතින් මොකද්ද වෙන්න ඕන? එබනයිට් ඍණ,
කර්ෂණය වේ. අරක උත්තර ලකුණු කරන්න. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මට තහවුරු වෙන කාරණේ තමයි එතන කරුණු ගොඩක් අමතක වෙච්ච පාඩක් තියෙනවා. බලහදී ඉගෙන ගන්නවා. එකම ජාතිය ආරෝපණ නම් එකම ජාතියේ උත්තරද්‍රව උත්තරද්‍රව නම් එහෙම නැත්නම් එකම ජාතිය ආරෝපණ ධන ධන නම් ඒ වගේ දෙන්නේ ක්ලං කෙරුවොත් මොකද වෙන්නේ? එකම ජාතිය දෙන්නෙක් ලං කෙරුවොත් මොකද වෙන්නේ? අන්න එකම ජාතිය දෙන්නෙක් ලං කෙරුවොත් තමයි විකර්ෂණය වෙන්නේ. එක්ක ධන ධන, එක්ක ඍණ ඍණ. එක්ක උත්තරද්‍රව දෙකක්, එක්ක දක්ෂිණද්‍රව දෙකක් ලං කෙරුවොත් විකර්ෂණය වෙනවා. හැබැයි දැන් අපි දන්නවා හොඳටම එබනයිට් කියන්නේ ඍණ, වීදුරු දණ්ඩ කියන්නේ ධන, විජාතිය ආරෝපණ, වෙනස් වර්ගයේ ආරෝපණ. මේ වෙනස් වර්ගයේ ආරෝපණ දෙකක් ලං කෙරුවොත් මොකක් වෙන්න ඕනද? ආකර්ෂණයක් වෙන්න ඕන. විජාතිය ආරෝපණ දෙකක් වෙනස් වර්ගයේ ආරෝපණ දෙයක් ලං කෙරුවොත් ආකර්ෂණයක් වෙන්න ඕන. හරිද? විකර්ෂණයක් වෙන්නේ වෙනස් වර්ගයේ එකම ජාතිය ධන ධන නම් විකර්ෂණය වෙනවා. ඍණ ඍණ දෙන්නේ කවත් විකර්ෂණය නැහැ. හැබැයි ධනයි ඍණයි ආවොත් ආකර්ෂණය වෙනවා. උත්තර ද්‍රව්‍යකුයි දක්ෂිණ ද්‍රව්‍යකුයි ආවොත් ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙන්නේ එතන මෙතන වෙන්නේ ආකර්ෂණයක්. ඒතකොට හරියට හිතන්න හරියට කියන්න නැත්තම් ලකුණු පරාදේ 80 ගණන් ගන්න පුළුවන් අවස්ථා මගහැර ගන්න එපා. හරිද? අපි 9 වෙනි ප්‍රශ්නෙට යමු. ආම්ලික ද්‍රව්‍යවල pH අගයේ පරාසය අම්ලයක් නම් පළවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරය. අම්ලවලට අදාළ pH පරාසයන් වෙන්නේ 1.0ක් තියෙන බිංදුව 1 2 3 4 5 6 7 කියන්නේ උදාසීනයි. 7න් පස්සේ 8 9 10 11 12 13 14 ඒවා බාෂ්ම. pH අම්ලවල pH පරාසය වෙන්නේ අංක 1. උදාසීන දේවල් පමණක් තියෙන අම්ලත් නැති බාෂ්මත් නැති උදාසීන දේවල් මධ්‍යසාර. ජලය, භූමි තෙල් හා මධ්‍යසාර. උත්තර දෙකක් ඉදිරිපත් වෙනවා. උත්තර දෙකෙන් අපි මොකක්ද හරි උත්තරය කියලා තෝරගන්න. පළවෙනි උත්තරේ තමයි හරි උත්තරය. ඒ පළවෙනි උත්තරේ හරි උත්තරේ වෙන්නේ ජලය, භූමි තෙල්, මධ්‍යසාර තුන් දෙනාම උදාසීනයි. දෙවෙනි උත්තරේ වර්ධින්නේ එතන ඉන්නවා එක්කෙනෙක්, නොගැලපෙන එක්කෙනෙක්. කවුද? උණුදියර කියන්නේ මොකද්ද? උණුදියර කියන්නේ බෂ්මයක්. උණුදියර කියන්නේ බෂ්මයක්. සබන් කියන්නේ බෂ්මයක්. ඒ නිසා පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ හැටියට අපිට බාර ගන්න තියෙන්නේ. හරි. මෙතන ඔන්නෝ කොටස් ටික කතා කරනවා. ප්‍රශ්න 10ක් මම කතා කළේ. ඒකේ ප්‍රශ්න ස්කෑන් වෙලා නැද්ද? මේ වගේ. හරි. මෙතන තියෙනවා දෙවෙනි කොටසේ ප්‍රශ්න. ඔයාලට පේපර් කීපයක් කළා විභාගෙට ලාන්න ඉන්න දරුවෝ. ඒ පේපර්ස් චුට්ටක් බලන්න. ප්‍රශ්නෙන විදිහ වෙනස්. අපි කොච්චර හොඳට මේවා කරගෙන ගියත් පේපර්ස් කරන් ගියත් මොකක් හරි වෙනස් ප්‍රශ්නයක් විභාගෙදී ලැබෙන්න පුළුවන්. ඔයාලගේ දැනුම තියෙනවා නම්, ඔළුවේ තැන්පත් වෙලා තියෙනවා නම් හරියට කල්පනා කරලා ගොඩනගාගෙන උත්තරයට යන්න පුළුවන්. අර විෂය කරුණු ටික ඔළුවේ නැත් ටී වගේ කියලා හිතනවා නම් උත්තර වලට ගියාම සැක සහිතව තමයි යන්නේ. ඒ නිසා මේවා නැවත නැවත මතක් කරගන්න, නැවත නැවත මතක් කරගමු. එතකොට
අම්ල භාෂ්ම වලින් ප්‍රශ්න එන්න පුළුවන් පළවෙනි වාරේනේ ඒතර පළවෙනි වාරේ ඕනෑම පාඩමකින් ප්‍රශ්නයක් එන්න පුළුවන් ලේසි අමාරු නැහැ දර්ශක පිළිබඳව මතක් කරගන්න අර්ථ දැක්වීම ආපුවා මේවා ඒ විදිහටම ලියන්න උත්සාහ කරන්න අඩු සහිතව ලියන්න එපා හරිද ඒවා ඒ විදිහටම ලියන්න උත්සාහ කරන්න දැන් ස්ථිති විද්‍යුතයේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ස්ථිති විද්‍යුතයේ සම්බන්ධ සංසිද්ධියක් අකුණු ඇතිවීම ඊළඟට අයන් කරනකොට ටික් කණක් කියන එක රෝම රූපాయని යන්ත්‍රට ආකර්ෂණය වීම හරිද එතකොට මේ මොකද්ද මේ උපකරණේ මොකද්ද ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය කියන්නේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය කියලා මේක ගන්න මොනවා කරන්නද ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගන්න ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගන්න මේක ගන්නේ මෙතෙන්ට ආරෝපිත දණ්ඩක් ලං කරපුවාම මෙන්න මේ තියෙන මෙතන ස්වර්ණ පත්‍රයක් ඒක ඈත් වෙනවා ස්වර්ණ පත්‍ර ඈත්වීමක් සිදු වෙනවා ස්වර්ණ පත්‍ර ඈත්වීමක් සිදු වෙනවා කියලා අපිට ගන්න පුළුවන් ස්වර්ණ පත්‍ර ඈත්වීම එතකොට ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙක ධන ස්ථිති විද්‍යුත් ආරෝපණ ඍණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙන්නේ කොහොමද දැන් මම කලින් කිව්වා ඔයාලට මතක ඇති මේ පිරිමැදීම නිසා ආයමත් කියන්නම් මෙන්න මේකට ගැළපෙන උත්තරයක් පිරිමැදීම නිසා එක ද්‍රව්‍යයක ඉඳලා ඉලෙක්ට්‍රෝන තවත් ද්‍රව්‍යයක් වෙතට ගමන් කරනවා ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම නිසා ඒකට ධන ආරෝපණයක් ලැබෙනවා ඉලෙක්ට්‍රෝන ලැබීම නිසා යාට ඍණ ආරෝපණයක් ලැබෙනවා ඔන්න ඔය ටික පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕන අමාරු නෑ කොහොමද ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ඇති වෙන්නේ මේ ද්‍රව්‍ය පිරිමැදීමේදී එක් වස්තුවක ඉඳලා ඉලෙක්ට්‍රෝන තවත් වස්තුවකට ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන ඉවත් වෙච්ච වස්තුවට ධන ආරෝපණ ලැබෙනවා ඉලෙක්ට්‍රෝන ලැබිච්ච වස්තුවට ඍණ ආරෝපණ ඍණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ලැබෙනවා අන්න ඒ විදිහට තමයි ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙන්නේ මේ වැහි වලාකුළු ජල බිඳු ඒවා එකිනෙක ඇතිල්ලෙනකොට ඒකෙත් ඔය විදිහටම ධන ඍණ ආරෝපණ ඇති වෙනවා ඒ ධන ඍණ ආරෝපණ ඇති වුණාම එකම වලාකුලක් ඇතුළේ හෝ වලාකුලක් පෘථිවිය ඇතුළේ ආරෝපණ පැනීමක් සිද්ධ වෙනවා අකුණක් ඇති වෙනවා ඉතින් අකුණු ඇතිවීම පිළිබඳව කවුද පරීක්ෂණ කළේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාර්ථියා හරි ඔන්නෝයි ටික බලා ගන්න විභාගයට යන දරුවෝ හරිද අනිත් දරුවොත් පාඩම් කරගන්න පළවෙනි පාඩම් අමතක කරන්න එපා මතක තියාගන්න හොඳයි අපි එහෙමනම් අදට අවසන් කරමු ආලෝකයේ පාඩම බලාගන්න බල දකින්න ඇති අර පාඩම කරන අතරතුර ප්‍රශ්න කරන අතරතුර සෙවණැලි විවිධ සෙවණැලි ආලෝකයේ පාඩමේ තියෙන සෙවණැලි වලට පුළුවන් පොඩි ඒවා හදලා වීඩියෝ ක්ලිප් එකක් එවන්න එහෙම නැත්නම් ඊළඟ දවසේ ඉදිරිපත් කරන්න බල්ලේ පූර්ණ හැටි ඔයාලගේ පෙළ පොතේ තියෙනවා විවිධ සෙවණැලි හදන්න පුළුවන් ආලෝකයේ තියෙනකොට සෙවණැලි හදුවාකි ආලෝකේ නැත්නම් සෙවණැලි හදන්න බෑ ඒ නිසා ඒකේ වීඩියෝ එකක් හදලා හරි මොකක් හරි හදලා ෆොටෝ එකක් අරගෙන හරි එවන්න අපි ලබන සතිය ආලෝකයේ පාඩම කතා කරමු සර්ණ PDF ටික දාන්න පුළුවන්ද YouTube මම ආයෙ පාරක් පාඩම් ටික එවන්නම් අපි එහෙමනම් අවසන් කරමු ඉන්ටර්විස්ටම ආයිබෝවන් ආයිබෝවන් සර් ඔවස් සර් thank you සර් ආයිබෝවන් සර් thank you සර් good night සර් සර්